ආයුෂ බොහෝ වේවා කියලා මහර්ගටත් අපිත් එක්ක එකතුලා ඉන්න සියලු දෙනාට ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔන්න ප්‍රගීත් අපිට වැඩේ බාර කරලා පත්තරවල විස්තර ඔක්කොම කියලා ගියා. මොකද හිතන්නේ ඔයාගේ තරුණ කාලේ ගැන? තරුණ කාලේ තාම ගත වෙනවනේ. ගත වෙනවා. ජීවිතේ හොඳම කාලේ. හොඳම කාලේ. අනිතක මේ තරුණ කාලේනේ අපිට දෙයක් වෘත්තීය මට්ටමින් ඉගෙන ගන්න පුළුවන් කාලේ. අපිට දෙයක් කිරීමේ හැකියාව විශේෂයෙන්ම තියෙන තරුණ කාලේනේ. සහ මේ අපිට වැඩ කරන වෙලාව අදාළ නැහැ. අපිට ඕනේ තරම් දින ගණන් එක දිගට වැඩ කරන්න පුළුවන්. හැබැයි මේ තරුණ කාලේ හරි විදිහට මේ තරුණ ජවය පාවිච්චි කරොත් එහෙම තමන්ට තමන්ගේ පවුලට තමන්ගේ ගමට තමන්ගේ රටට ලෝකෙටම වැඩක් කරන්න පුළුවන්. එහෙනම් අද දවසේදී අපි කතා කරන්න සූදානම් වෙලා ඉන්න මේ තරුණ තරුණියන් හරියට හරි ගස්සලා සමාජයට ඉදිරිපත් කරන තැන ගැන. ඉතින් ඒ ගැන කතා බහ කරන්න සහ ඒ ආශ්‍රිතව සිදු කරන්නා වූ ව්‍යාපෘති සම්බන්ධයෙන් අද දවසේදී කතා බහ කරන්න සූදානම්. අද දවසේ විශේෂ අමුත්තෙකුට තමයි අපේ මේ පළමිනි කතා බහට අපි එකතු කරගන්න සූදානම් වෙලා ඉන්නේ. අපි බොහොම ගෞරවයෙන් පිළිගන්නවා ජාතික තරුණ සේවා සභාවේ ගරු සභාපති අධ්‍යක්ෂ ජනරාල් තිචාර ජයසිංහ මහත්මයාව ආයුෂ බොහෝ වේවා කියලා. හයි බුවන්. දැන් තරුණයෝ එක්ක ගනුදෙනු කරනකොට තරුණයෝන්ගේ හැඟීම් තේරෙන ඔබ වැනි තරුණයෙක් මේකට පත් කිරීමත් බොහොම වටිනා කටයුත්තක්. මොකද ඒ අයගේ හැඟීම් තේරුම් ගන්න බෑ මහර්ග වගේ වයසට ගියාට පස්සේ නේද? නෑ එහෙම එහෙම පොඩි ගැටලුවක් තිබිලා තියෙනවා අපි දැකලා තියෙනවා. එතකොට දැන් මේ වෙද්දි ඔබේ සම්ප්‍රාප්තියත් එක්ක දැන් ඉතින් කාලය ගත වෙලා ගිලා තියෙනවා මාස කීපයක්. විශේෂයෙන්ම කොවිඩ් 19 කාලෙදී පවා ඔබ ඇතුළු කාර්ය මණ්ඩලයේ දිනපතා සේවයට එනවා. මොනවද මේ දවස්වල තියෙන අලුත් වැඩ? අපි එතනින් කතාව පටන් ගමු. තරුණ සේවා ඉතිහාසය අපි ඉතා හොඳින් දන්නවා මං හිතන්නේ මුළු රටම. බොහොම ස්තුතියි අසංග ඒ ප්‍රශ්නට. ඒ වගේම සියත කණ්ඩායමට ආරාධනා කිරීම ගැන මට ජාතික තරුණ සේවා සභාව ගැන කතා කරන්න. ඇත්තරම දැන් කොවිඩ් එක තුළ ඇත්තර මෙතන තමයි මං හිතන්නේ මම කියන්න කැමති අපි ගොඩක් තැන්වල න්‍යායාත්මකව හදාරනවා. අපි කතා කරනවා සිටුවේෂන් ලීඩර්ෂිප් කියලා. මම හිතන්නේ අපි කොච්චර දේවල් කිව්වත් ඒ මේ කොවිඩ් සිටුවේෂන් එක තමයි අපිව පුෂ් කරේ. අපිට අපි මොනවාද කරන්නේ, ඒ කියන්නේ අපි ආයතන වශයෙන් සමහරකට මීඩියා වශයෙන් අපි කරන විදිහ අපි එක්තරා විදිහකට කිව්වොත් දැන් නිව් නෝමල් මේ මේ සිටුවේෂන් එක ඇතුළේ අපි කොහොමද අලුතෙන් දෙයක් කරන්න කියන එක. ඉතින් ඒ හරහා විශේෂම ජාතික තරුණ සේවා සභාව ඒ කාලය තුළ මෙතෙක් ඒ වසර සඳහා ඉදිරිපත් කර නැති අලුත් ප්‍රෝග්‍රෑම්ස් කිහිපයක් ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කරා. ඒ කියන්නේ රටේ තරුණ වෙනුවෙන් ඉදිරිපත් කරා. එකක් තමයි අපි අපේ ගෙවත්ත කියලා වැඩසටහනක් පටන් ගත්තා. ඒ හරහා අපි බලාපොරොත්තුනේ අපේ තරුණ පරම්පරාවේ ව්‍යාපාරික මේ මේ වැවිලි කර්මාන්තය සඳහා යොමු කරන්න. ඒ හරහා අපි බලාපොරොත්තු වෙන ඔවුන් ඇත්තරම කෘෂිකාර්මික ආශ්‍රිත ව්‍යවසායකයන් බවට පත් කරන්න. ඒ වගේම අපි දන්නවා ඒ ඒ ආශ්‍රිතව අපිට අපේ අපේ පවුල්වල ආර්ථික මට්ටම නගා සිටවනවා වගේම අපි දන්නවා මේ අපි එක තැනකට කොටු වෙලා ඉන්නකොට අපි එහෙම ඉන්න පුරුදු නැහැ. අපි සමාජ සත්වයෝ. ඉතින් එතකොට ඇති වෙන ස්ට්‍රෙස් එක මේ හැමදේම නැති කරගන්න තමයි අපි එක්තරා විදිහකට මේ අපේ ගෙවත්ත කියන සංකල්පය ඉදිරිපත් කරේ. ඊට අමතරව අපි පටන් ගත්ත තව එකක්, ඒක තමයි ස්ටාර්ට්අප් ශ්‍රී ලංකා කියලා. මෙතනදී තමයි අපි දකින්නේ අපි රටක් වශයෙන් මේ අපිට ලැබිච්ච අවස්ථාව, අපි දන්න යුද්ධයක අවස්ථාවක්, මම කියන්නේ සුනාමි එක අවස්ථාවක්, මේ තව අවස්ථාවක් අපිට අපි හැමදෙස්සෙම මේ අපිට තියෙන අභියෝගයක් ජය ගැනීම හරහා ඒක ඔපෂුනිටි එකක් කරගන්න පුළුවන්. ඒතොර මේ අවස්ථාවේදී විශේෂයෙන්ම ගරු ජනාධිපතිතුමාගේ සංකල්පයක් වෙන්නේ ඉම්පෝර්ට්ස් පුළුවන් තරම් අඩු කරලා රටේ නිෂ්පාදන වලට තැනක් දෙන්න. දේශීය කර්මාන්ත කරුවන් හදලා අනිවාර්යයෙන් අනිවාර්යයෙන්. එතකොට මේ අභියෝගය බාර ගන්න සූදානම් තරුණ පරම්පරාවක් අපිට ඉන්නවා. අන්නේ තරුණ පරම්පරාව ව්‍යවසායකත්වයේ ඉස්සරහට ගන්න තමයි අපි ස්ටාර්ට්අප් ශ්‍රී ලංකා කියලා වැඩසටහනක් පටන් ගත්තේ. මේකත් මේ අවුරුද්දේ මුලදී අඳුරගත්ත ප්‍රෝග්‍රෑම් එකක් නෙවෙයි. ඒ වගේම තුන්වෙනි වැඩසටහනක් ඉතා නුදුරේම අපි සමාජගත කරනවා. ඒක තමයි අපි ටැලන්ට් හන්ට් ප්‍රෝග්‍රෑම් එකක් කරනවා. විශේෂයෙන්ම මේ ක්‍රීඩා ක්ෂේත්‍රයට අදාළව මේක ටිකක් රැඩිකල් ප්‍රෝග්‍රෑම් එකක්. මම එක විදිහකට කිව්වොත් එහෙම ඔබ දැකලා ඇති ගොඩක් වෙලාවට අපේ දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ පාසල් මට්ටමේ ඉඳලම සමහරක් වෙලාවට ඉස්සරහට එන්නේ නැහැ. සමහරක් අයගේ ශක්තිය, ජවය, ඥානවල ගැබ් වෙලා තියෙන එක ඒ මේ මේ තියෙන ෆෝමල් සිස්ටම් එකෙන් කවදාකවත් එළියට ඇවිල්ලා නැහැ. ඒක නිසා අපි බලාපොරොත්තු වෙනවා දිස්ත්‍රික් මට්ටම කරා යන්න, ගම් මට්ටම කරා ගිහිල්ලා මේ 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 ශරීර ශක්තියෙන් අනුන ඒ ශක්තිය තියෙන ඒ බොඩි එක තියෙන ඒ ෆ්‍රේම් එක තියෙන තරුණ තරුණියන් හඳුන්වා දෙන්න මම මේක අවස්ථාවක් කරගන්නවා. විශේෂයෙන්ම අපේ තරුණ සේවා නිලධාරීන්, ඒ වගේම රාජ්‍ය නිලධාරීන්, ගුරුවරු,
ඒ වගේම අපේ තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඒ වගේම අපේ ෆෙඩරේෂන් එකේ අපේ අපේ තරුණ නායකයන් මේ ඕගොල්ලෝ ඕන කෙනෙක් දැක්කොත් තමන් එක්ක ඉන්න හොඳ ශක්තිමත් තරුණෙක් එයා සමහරක් වෙලාවට රැකියාව වශයෙන් කරන්නේ දීවර කර්මාන්තයේ හෝ සමහරක් වෙලාවට මේ අපි කියන්නේ පොල් කඩනවා කියලා වෙන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නැහැ ඉස්කෝලේදී ස්පෝර්ට්ස් කරලා තියෙන්න ඕනේ නැහැ නමුත් ඔබට හිතෙනවා නම් මෙයාගේ මේ ශක්තිය ජවය තියනවා ඉස්සරහට යන්න කියලා එයාව අපිට දෙන්න. මොකද අපි ක්‍රීඩා අමාත්‍යාංශයත් එක්ක එකතු වෙලා විශේෂ වැඩසටහනක් කරහා මේ 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 හොඳ ශක්තිමත් තරුණ පරම්පරාවක් අරගෙන ඒගොල්ලොන්ගේ අපි ස්කොට්ස් වලට අරගෙන ට්‍රේන් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ 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 ප්‍රෝග්‍රෑම් තුන රැඩිකල් ප්‍රෝග්‍රෑම් තුනක් මීට අමතරව අපි තවත් ගොඩක් ප්‍රෝග්‍රෑම් කරනවා. මම හිතන්නේ වැඩසටහන ඉදිරියේදී කතා කරන්න පුළුවන්. එහෙම වුණත් අර ගම් මට්ටමේ බිම් මට්ටමේ තිබිච්ච තරුණයොන්ට ශක්තිය දීපු අපිට මතකයි එක යුගයක් තිබුණා කේක් හදන්න මනමාලියන්ට අන්දන්න මේ ගමේ හිටපු දක්ෂ තරුණ තරුණියෝ එකට එකතු කරපු යෞවන සමාජ සංකල්පය මේකට නව පණක් ලැබෙයි එහෙම වුණොත් එහෙම කොවිඩ් කාලෙදී මේ රටේම තරුණයට ශක්තියක් දීපු වැඩක් නිර්මාණය වුණා ඔව් මේ වැඩ කටයුතු ගැන විශේෂයෙන් කතා කරන්න ඕනේ මොකද තරුණ සේවා සභාව කියලා කියන්නේ නිරන්තරයෙන්ම අපේ මේ ඉන්න කලාපෞරේ ඉන්න බොහෝ දෙනෙකුට අතහිත දුන්න තැන. ඔවුන් සූදානම් වෙලා ඉන්නවා මේ කලාපෞරත් එක්ක එකතු වෙලා ඉන්නකොට කලාකරුවන් බිහි කරන තැනක් විදිහට ඔවුන්ගේ ඉන්න දක්ෂ ගීත ගායන කරන්න පුළුවන් තරුණ තරුණියන් එකතු කරගෙන අලුත් වැඩක් කරා. ඒ තමයි උපන් මව් බිම. 1980 බටංගල සැප්තැම්බර් පළවෙනිද ඇරඹුණු මේ ගායන කණ්ඩායම ඒ තරම්ම වටිනාකම් වලින් යුක්ත වූ කණ්ඩායමක් දැන් මේ වර්තමානයේ තින්නවා. ඒ ගායන හැකියාව දැක්කහම මේ තරම් දක්ෂ අය ඉන්නවද කියන කාරණාවත් එක්ක හුඟක් අයට තමන්ගේ ඉදිරි මාවත සකස් කරගන්න හොඳ තෝතැන්නක් කියන කාරණාව මෙතන පැහැදිලිවම දකින්න තියෙනවා. මේ නිර්මාණය ගැන කියමු සභාපතිතුමනි. ඔව් අසංග ඇත්තරම මේ නිර්මාණය අපි මුලින්ම බිහි කරන්න තීරණය කරන්නේ ඇත්තරම කොවිඩ් එක තියෙන කාලේ සහ ඒ අතරතුර අපි දන්නවා අපි අපේ වර්තමාන ඉතිහාසය තුළ අපේ ජාතික විමුක්ති අරගලය වෙන්නේ 2009 අවසන් වෙච්ච ඒ ත්‍රස්තවාදී බෙදුම්වාදී සංග්‍රාමය. ඉතින් ඇත්තටම මේ අරබයා තමයි මේ ගීතය නිර්මාණය කරන්න අපි මුලින්ම පෙළඹෙන්නේ. එතනකොට ඒ ගීත නිර්මාණය අතරතුර අපි තීරණය කරන එතකොටත් කොවිඩ් සිටුවේෂන් එක තියෙන්නේ මම ඇත්තටම හිතුවා මේක අපි කොහොමද මීට වඩා දෙයක් සභාවේ තියෙන සියලුම ශක්තිය එක්තැන් කරගන්න නිර්මාණයක් බවට පත් කරන්නේ. ඉතින් එතනදී අපි තීරණය කරා අපි සභාවේ සතු අනිත් සම්පත්දායකයන් මොකද අපිට ඉතාමත් හොඳ ශිල්පීය දක්ෂතා සහිත නිලධාරි මණ්ඩලයක් ඉන්නවා. ඒ වගේම අපිට ඉතා දක්ෂ ඔබ කිව්වා වගේ තරුණ ශිල්පීන් ප්‍රමාණයක් ඉන්නවා. ඒ අයගේ දක්ෂතාවේ ඉස්සරහට අරගන්න නිර්මාණයක් වශයෙන් මේක මියුසික් වීඩියෝ එකක් බවට පත් කරන්නේ කොහොමද කියලා. ඉතින් ඒ සඳහා අපිට විශේෂයෙන්ම මේකේ ස්ක්‍රිප්ට් එක හැදුවට පස්සේදී මෙතනදී මම නම් වශයෙන් නම් සඳහන් කරන්නේ නැහැ. මොකද මේක මම දකින්න කැමති මුළු ස්වභාවයම නිර්මාණයක් වශයෙන් සියලු දෙනාගෙන්ම නම් ටික මම හිතන්නේ ප්‍රෝග්‍රෑම් එකේ තියෙනවා. නමුත් ඒ වුණාට මම කැමති මේක ස්වභාවයේ සමස්ත නිර්මාණයක් වශයෙන් දකින්න. මෙතනදී ඇත්තරම අපිට විශේෂ සහාය කුණා ගරු ආරක්ෂක ලේකම්තුමා සහ විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මහත්මයා සහ අමතරව දැනට TRC එකේ ටෙලිකොමියුනිකේෂන් රෙගුලේටරි කමිෂන් එකේ ඩිරෙක්ටර් ජෙනරල් ඔෂද සේනානායක මහතා අපිට සහයෝගය දුන්නා මේ අවශ්‍ය කරන ප්ලේසස් අරගන්න. මොකද ඔබ දැකලා ඇති මේ නෙළුම් කුළුණ ආශ්‍රිතව කෙරිච්ච පළවෙනි ගීතය මේක තමයි. ඒක විශේෂ අවස්ථාවක්. ඒක ජාතික තරුණ සේවා සභාවට ලැබුණේ. ඉතින් මේ හරහා අපි මේ සභාවේ සිටින සියලුම දක්ෂ ශිල්පීන් ශිල්පිනියන්ව අපිට හැකිතරම් මේ නිර්මාණය සඳහා යොදා ගත්තා. ඒ විතරක් නෙවෙයි අපේ සභාවේ සිටින සියලුම වැඩ කරන හැම දෙනාම ඒ කියන්නේ ඩිරෙක්ටර් ජෙනරල්ගේ ඉඳලා පල්ලෙහාට වෙනකන් හැම කෙනාම අපි පල්ලෙහා උඩ කියලා දෙයක් නැහැ. මම දකින්න මේ ලිවිල් එක ඇතුළේ ඉන්න අපි ඔක්කොම මේ ඔක්කොම අපි කැරකෙන්න ඕන කියලා. අපේ ඉන්න දක්ෂ රියදුරු මහතුන්ගේ ඉඳලා මේ හැම කෙනාම මේකට සහයෝගය දුන්නා. ඒ හැම කෙනාගේම දක්ෂතාවය නිසා තමයි අපි එක තැනකට ඇවිල්ලා කරේ. ඉතින් මම දකින්න කැමති මේක තමයි අපේ රටේ ඉදිරි ගමන. මේක තමයි ජාතික තරුණ සේවා සභාවේ දිශානතිය. අපි ඔක්කොම එක කණ්ඩායමක් වශයෙන් අපේ ව්‍යවස්ථාපිත අරමුණ
කියන්නේ තරුණයන් වෙනුවෙන් වැඩ කිරීම සහ අපේ රටේ ජනතාව ඉල්ලන දේ තරුණ සේවා සභාවෙන් මෙන්න මේක තමයි මහර්ග මේක තමයි අසංග අපි දෙන්න උත්සාහ කරන්නේ මේ ගීතය මම දකින්නේ ජාතික තරුණ සේවා සභාවේ ඒ චින්තනමය ඒකාග්‍රතාවය පිළිබඳව තියෙන පළවෙනි ගීතය නමුත් ඔබ ගීතය ගැන මහපු නිසා මම කියන්නේ තරුණ සේවා සභාව වශයෙන් මම හිතන්නේ අපේ යුතුකමක් තමයි මේ ශිල්පීන් ශිල්පිනියන් බිහි කරාම ඔවුන්ගේ හඬින් රට අඳුරගන්න තවත් නිෂ්පාදකයෙක් අඳුරගන්න පුද්ගලෙක් බවට පත් කිරීම. එහෙම කරන නම් තරුණ සේවා සභාවේ නිර්මාණ බිහි විය යුතුයි. නැත්නම් දක්ෂයන්ගේ අඩුවක් මෙතන නැහැ. ඒ කාලේ අපි ඔවුන්ගේ කැසට් පටි ගණනාවක් පොලිමේ ආවා. ඒක යම් විදිහකට නව්‍යකරණය වෙලා ඉදිරිපත් වෙන ගමනක් ඔබ ඉදිරියට දකී මේක මේ හදිසියේ නිර්මාණය වුණාට මේක දැන් විශාල ගමනක ආරම්භය. ඒක නිසා මේ දිගටම ඔබ මෙවැනි දේ දකී. ඒ වගේම මම සියත ඇතුළු අපේ සියලුම මාධ්‍යයන්ගෙන් ඉල්ලා සිටිනවා මේ අවස්ථාවේදී ඔබේ වැඩසටහන නරඹන අලුතෙන් නැති වෙලා තියෙන රියැලිටි කලාව නිසා ජාතික තරුණ සේවා සභාව ගිනිර්මාණ හැදුවත් සමහර විට ඒවට ලැබෙන ඉඩකඩ අඩුවීමක් තියෙන්න පුළුවන් යථාර්ථය තුළ. ඒක නිසා අන්න ඒ දේ මම කියන ඔබේ ආයතනය නෙවෙයි අපි සියවස්තයක් වශයෙන් ගත්තම රට වෙනුවෙන් කරන දෙයක් වශයෙන් රටේ තාරුණ්‍ය වෙනුවෙන් කරන යුතුකමක් වශයෙන් ජාතික තරුණ සේවා සභාව එවැනි නිර්මාණයක් කරාම ඒකට දෙන්න පුළුවන් ඇගයීමේ තැන ඒ ඔබේ විකාශන කාලය තුළ ලබා දෙන්න කියන ඉල්ලීම මම සියලුම විකාශන ආයතනවලුත් ඉල්ලා සිටින කැමැති මේ වෙලාව. හරිද මේ දැන් ওই තුරුණු ශක්ති වැඩසටහන මට මතකයි සහස්ත්‍රකයේත් එක්ක 2000 වසර ආරම්භයත් එක්ක පටන් ගත්තේ ඇත්තටම රියැලිටි කියන්නේ මොකද්ද කියලා මේ රටට හඳුන්වා දුන්නු තැන තමයි ජාතික තරුණ සේවා සභාව කියලා කියන්නේ. අපි බොහෝ දේවල් කතා කරන්නට අවශ්‍යකම තියෙනවා. නමුත් අපි යනවා විරාමයකට. විරාමයෙන් පස්සේ තවත් දේ කතා කරමු. අදත් කතා බහ සිද්ධ වෙන්නේ ජාතික තරුණ සේවා සභාවේ වර්තමාන සභාපතිතුමා වන තිශාල ජයසිංහ මැතිතුමා සමගින්. ඉතින් අද මේ කතා බහ මේ විදිහට ආරම්භ කරලා තියෙනකොට අපි විශේෂයෙන්ම අපි අද දවසේදී අවධානය යොමු කරන්නේ වර්තමානයේ ඔවුන් විසින් ගෙනෙන්නා වූ ව්‍යාපෘති සම්බන්ධයෙන්. විශේෂයෙන් ව්‍යවසායකයන් කියලා කියන්නේ රටකට අවශ්‍යම උදවිය. ඉතින් ඒ නිසා ව්‍යවසායකයන් නිරන්තරයෙන්ම අපි නගා සිටවනත් බොහෝ දේ කරනවා. ඒ වගේම ජාතික තරුණ සේවා සභාවෙනුත් ව්‍යවසායකයන් වෙනුවෙන් බොහෝ දේවල් කැප කරමින් සිටින සහ බොහෝ දේවල් ඔවුන් වෙනුවෙන් සිදු කරමින් සිටිනවා. මම සූදානම් වෙලා ඉන්න සභාපතිතුමනි කතා කරමින් ස්ටාර්ට් ඔෆ් ශ්‍රී ලංකා නව ව්‍යවසායකයන් ගොඩනැගීමේ මේ ව්‍යාපෘතිය හරි අපූර්ව විදිහේ අඩිතාලමක් මේ වර්තමානයේ තියෙන මේ කාලයට උචිත විදිහට අපි කතා බහ කරමු. කොහොමද මේ ඔබේ අරමුණ සාක්ෂාත් කරගන්නේ? මොකද්ද මේකෙන් සිද්ධ වෙන්නේ? ඔව් ඇත්තරම ස්ටාර්ට්අප් ශ්‍රී ලංකා වැඩසටහන අපි ගේන්නේ අපි දන්නවා මේ මම ඉස්සෙල්ලත් කිව්වා වගේ මේ කොවිඩ් තත්ත්වය තුළ අපිට රටේ අපේ තියෙන අවශ්‍යතා අපි රට තුලම නිෂ්පාදනය කරගන්න ඕන කියන අලුත් අදහසක් එනවා. ඒකට අලුත් ජවයක් එනවා. ඒකට ඇත්තටම ජනාධිපතිතුමාගෙන් ලොකු පිටුබලයකුත් එනවා. ඇත්තටම මම මේ පිළිබඳව එතුමත් එක්ක මුලින්ම සාකච්ඡා කරේ 2017-18 විතර කාලේ. මොකද එතුමා ගොඩක් වෙලාවට මේ ගෙදරට වෙලා ඉන්නකොට ගොඩාක් පොතපත කියවල හැමතිස්සෙම කිව්වේ මේ අපේ තරුණ පරම්පරාව ඉස්සරහට අරගන්න ඕන නම් ඒගොල්ලන්ගේ රිස්ක් ටේකර්ස්ලා කරන්න ඕනේ, ඒගොල්ලන්ට බිස්නස් කරන්න උදව් කරන්න ඕනේ, ඒගොල්ලන්ව ව්‍යවසායකයෝ කරන්න ඕනේ. මෙන්න මේකම තමයි නිතරම කිව්වේ. ඉතින් ඒක නිසා මේක තමයි මේ සාකච්ඡාව, මේක තමයි මේ ඇත්තටම යථාර්ථයක් බවට පත් වෙමින් තියෙන්නේ. යථාර්ථයක් බවට පත් වෙන්නේ. ඇත්තටම මමත් ප්‍රයිවට් සෙක්ටර් එකේ ඉඳලා ඒ තුමා කරපු ශිෂ්‍යයේ බොහොම වගකීම් රාශියක් දරපු ගෙනෙන්නේ ඔබ. ඔව්. එතකොට මම මේ ඒව අතහැරලා මේකට එන්නේ මේ අපිට මේ කතා කරපු දේවල් මේ මහ පොළොවේ පැල කරන්න පුළුවන් පාලනයක් සහ ඒ පාලකෙක් අපිත් එක්ක ඉන්න නිසා. සහ මහන්සි නොවි හොඳ වැටුපක් කරන් නිදහසේ ඉන්න තිබ්බ එතන හිටියා නේ. ඔව් නමුත් මේ වගේ මේක තමයි ඇඟින් එන්නේ. ජාතික වැදගත්කමක් ඇති දෙයක් කරනකොට එන සැටිස්ෆැක්ෂන් එක වෙනස් පෞද්ගලික දෙයකට වඩා. ඉතින් ඇත්තටම මෙතනදී අපි ස්ටාර්ට්අප් ශ්‍රී ලංකා හරහා කරන්නේ මේ රටේ ඉන්න ව්‍යවසායකයන් දක්ෂ තරුණ ව්‍යවසායකයන්ව ඉස්සරහට අරගන්න එක. ඒ අයව අපි ඉස්සරහට අරගන්න අපි බලාපොරොත්තු වෙන රටට ඒ අයව හඳුන්වා දෙන්න. මම මේදී තවත් පැහැදිලි කිරීමක් කරන්නම්. මෙතනදී අපි රටක් වශයෙන් බැලුවම මේ නවෝත්පාදන සහ ව්‍යාපාරකරණය අතර ලංකාවේ තියෙන ලොකු ගැප් එකක්. දැන් සමහරක් අය මේ ප්‍රෝග්‍රෑම් එකක් තෝරුම් ගන්න පුළුවන් නවෝත්පාදන කියලා. මේක නවෝත්පාදනම නෙවෙයි. මේක ඇත්තටම නව ව්‍යාපාර. ඒ ව්‍යාපාර තමයි ස්ටාර්ට්අප් වෙන්නේ. හැබැයි ඒ ස්ටාර්ට්අප් ඒ ව්‍යාපාරයේ ඇතුලේ අලුත් නිෂ්පාදනයක් තියෙන්න පුළුවන්.
ඒ අලුත් ව්‍යාපාරය තුළ අලුත් කන්සෙප්ට් එකක් තියෙන පුළ මම උදාහරණයක් වශයෙන් දෙන්නම් මෙතන තේරුම් ගැනීම සඳහා. දැන් උදාහරණයක් වශයෙන් ඔබට අපි කියමු ඌබර් වගේ දෙයක් ගැන ඔබට කන්සෙප්ට් එකක් තියෙනවා නම් ඒ කන්සෙප්ට් එකට අදාළ ප්‍රෝග්‍රෑම් එක හදලනම් තියෙන්නේ ඒකේ ස්කේලබිලිටි එක තියෙනවා නම් ඒක වැඩ කරනවා නම් ඔව් ඒක ස්ටාර්ට් අප් එකක් තමයි. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම තමයි ඔබ යම්කිසි යන්ත්‍රෝපකරණයක් නිෂ්පාදනය කරලා ඒක ඇත්තටම ප්‍රායෝගිකව යොදා ගන්න පුළුවන් සක්්‍යතාවයක් තියෙනවනම් ඒ වගේ මේක නැවත නිෂ්පාදනය කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ ඒක ලැබොරටරි ලෙවල් එකෙන් එහාට යන්න ඕනේ. එහෙම නැත්නම් ඒක විද්‍යාගාර පර්යේෂණ මට්ටමේ අපි කියන්නේ ප්‍රොටෝටයිප් ලෙවල් එකෙන් තව එහාට යන්න ඕනේ. ඒ සක්්‍යතාවයක් තියෙන නිර්මාණයක් වුණොත් ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි බලන්නේ මෙතන ව්‍යාපාරික හැකියාව යුත් තරුණයන්ට තැන දෙන්න. ඒක නිසා මේ අනිවාර්යයෙන්ම මේ නිෂ්පාදනවල ව්‍යාපාරික ඥානය කියන එක තියෙනුනේ, අවශ්‍යතාවය තියෙනුනේ. අලුත් සොයාගැනීමක් වූ පළියට එතනින් වැඩක් වෙන්නේ නැහැ. ඒතකොට මේ අයව අපි ඇත්තරම රටේ හැම දිස්ත්‍රික්කයක් ගානෙම ගිහිල්ලා හැම පළාතක් ගානෙම ගිහිල්ලා ඒ අයව හොයාගන්න වැඩපිළිවෙලක් ආරම්භ කරලා තියෙනවා. ඒ සඳහා ඔබට රෙජිස්ටර් වෙන්න නම් අපේ වෙබ්සයිට් එකට ගියාම www.nyse.lk කියන වෙබ්සයිට් එකට ගියාට පස්සේදී ඔබට රෙජිස්ටර් වෙන්න පුළුවන් ඔන්ලයින් ක්‍රමයට. ඒ වගේම ජාතික තරුණ සේවා සභාවේ ඕනෑම මධ්‍යස්ථානකට ඇවිල්ලා බාර දුන්නොත් ඇප්ලිකේෂන් එක අපි බාර ගන්නවා. ඒ වගේම ඉදිරි දිනවල මුද්‍රිත මාධ්‍යනොත් අපි මේ පිළිබඳ ප්‍රචාර කටයුතු කරනවා. එතකොට මෙතනදී අපි බලාපොරොත්තු වෙනවා ශේෂ්ත්‍ර 10කට අදාළව අපි අලුත් නව්‍ය ව්‍යාපාර කරන මේ තරුණයන් හඳුනා ගන්න. එකක් තමයි කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ. මොකද අපි කෘෂිකාර්මික රටක් වශයෙන් ඉස්සරහට යන්න නම් කෘෂිකර්මය තියෙන එෆිෂන්සි එක වැඩි කරන්න නම් ඇත්තරම කෘෂිකර්මය සඳහා යොදා ගන්න යන්ත්‍රෝපකරණ නිෂ්පාදනය විය යුතුයි. මේවා අපිට පිටරටින්ම ගෙනල්ලා මේ වැඩේ කරන්න බෑ. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි මේ දකින රෝද දෙකේ අත්‍රැක්ටරේ ලංකාවේ හදපු එක අක්‍රේ ජයවර්ධනගේ. ඉතින් ඒක නිසා අපි ඒ නව්‍ය දේවල් හදන්න ඕනේ. ඒ වගේ තව දෙයක් තමයි අපි මේ කෘෂිකර්මයෙන් ලැබෙන අපේ තියෙන ඉම්පෝර්ට්ස් අඩු කරලා අපි එක්ස්පෝර්ට් එකට යන්න නම් කෘෂිකර්මය ආශ්‍රිත අපි වැලු වැඩඩ් ප්‍රොඩක්ට්ස් හදන්න ඕනේ. මම හිතන ජනාධිපතිතුමත් ඔබ දකින්න ඇති හැමතැනම කියනවා ගොවීන් හම්බුනම මේ අලුත් දේවල් හදන්න, පැකට් කරන්න, කුඩු හදන්න, ඒ ආශ්‍රිතව අපි කියමු සමහරක් වෙලාවට රූපලාවන්‍ය දේවල් තියෙනවා. මේ අනාදී වශයෙන් කෘෂිකර්මය ආශ්‍රිතව කෘෂිකර්ම නිෂ්පාදන හරහා වෙන නිෂ්පාදන විශේෂයෙන්ම අමාත්‍ය මණ්ඩලය මේ ලම් කරද්දිත් මේවා වෙන් වෙන්ව කාටවත් මේ වගකීමෙන් ගැලවෙන්න බැරි විදිහට එතුමන් බාර දීලා තියෙනවා. හරියටම හරි. එතකොට දැන් ඔබට මම උදාහරණයක් දුන්නොත් ඔබ ඒකනත් සඳහන් කරපු නිසා ලෝකයේ සිනමන් ඒ කියන්නේ කුරුඳු නිෂ්පාදනයෙන් 97-98% කරන්නේ අපි. ලෝකේ තියෙන හොඳම කුරුඳු තියෙන්නේ අපේ. නමුත් අපි තාම කුරුඳු අර බාක් එක තමයි අපි බේල් කරලි වෙලා යවන්නේ. නමුත් ඒ කුරුඳු තෙල් වලින් ඒව අරංගිය රටවල් ඒ වගේ 10-15 ගුණයක් හම්බ කරනවා. ඒ වගේ තමයි අපේ ගම්බිරිසුත්. ඉතින් ඒක නිසා මම පොඩි උදාහරණ කිහිපයක් දෙන්නේ. ඒ වගේම සුවඳ විලවුන් කර්මාන්තය වගේ දේවල් වලට පාවිච්චි කරනවා. ඉතින් ඒක නිසා වැලියු වැඩට පැත්තට යන කෘෂිකාර්මික නිෂ්පාදන වලට අපි විශේෂ තැනක් දෙනවා. ඒ වගේම අපි තව සඳහන් කරලා තිනු ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්, රොබෝටික්ස්, එතකොට ඉන්ටර්නෙට් ඔෆ් තින්ග්ස්, IT පැත්තට අදාළ දේවල් ටික. ඒ වගේම පෙට්‍රෝකෙමිකල්ස්, ඒ කියන්නේ මේ කෘතිමව රසායනිකව නිෂ්පාදනය කරන නිෂ්පාදන හරහා තියෙන පේන්ට්ස් ජාති, ලිහිසි ජාති, මේ වගේ දේවල් ඉදිරිපත් කරන ප්ලාස්ටික් හදලා ඒ වගේ ඉදිරිපත් කරන දේවල්, මේ වගේ ශේෂ්ත්‍රවලට අපි අලුතෙන් තැනක් දීලා තියෙනවා. මේ වගේ ශේෂ්ත්‍ර 10ක් අපි හඳුනගෙන තියෙනවා. ඒ ශේෂ්ත්‍ර 10ටම අපි කියලා තියෙන යෝගින් ස්පෝර්ට්ස්, ලංකාව ඇතුලේ හදන ස්පෝර්ට්ස් ගුඩ්ස් ඒ වගේ අපි ශේෂ්ත්‍ර 10ක් හඳුන්වලා දීලා තියෙනවා. මේ හඳුරගන්න අයගෙන් දිස්ත්‍රික් මට්ටමින් 1, 2, 3 ලබා ගන්න අයට අපි රුපියල් ලක්ෂය සිට රුපියල් 75,000 දක්වා තෑගිලා බල දෙනවා හැම දිස්ත්‍රික් එකම. ඒ වගේම අපි ජාතික මට්ටමින් මම මේ කියපු ඒ විෂය පද්ධති 10ට ලක්ෂයේ සිට 1,25,000 සිට 75,000 දක්වා තෑගි 30ක් ජාතික මට්ටමේදී අපි ලබලා දෙනවා. හැබැයි අපි එතනින් නවතින්නේ නැහැ. අපි ඔවුන්ව තෝරා ගැනීම, ඒ කියන්නේ හොඳම ලංකාවේ ඉන්න මේ 1, 2, 3 කියන ඒ තෝරා ගැනීම සඳහා දෙන්නේ රජයේම ඔබ ඉස්සලා සඳහන් කරපු ඒ નિયમિત අමාත්‍යංශ සහ ඒ වගේම රාජ්‍ය නොවන ආයතන සහ මූල්‍ය සමාගම් වලට. එහෙම දෙන්නේ මොකද මේකට ජාතික තරුණ සේවා සභාව කරන්නේ තරුණයන් හඳුනා ගැනීම. මෙන් එහාට ගමනක් තියෙන්න ඕනේ. ඒ ගමන සඳහා අපි කරන්නේ ඔවුන්ව හරි
අඩිතාලම දාලා ඒ ප්ලට්ෆෝම් එකට ඒ පයිප්ලයින් එකට සෙට් කරන එක. නැත්නම් රියැලිටි තරු හදලා අතාරිනවා වගේ අතාරිනවා වගේ වැඩක් වෙනවා. ඒ වගේම හැමදේම අපි කරන්න ඕන අපිට කරන්න පුළුවන් කියන එකත් රාජ්‍ය මුදල් රාජ්‍ය සම්පත් සහ මේ ටැක්ස් පේයර්ස්ලාගේ සල්ලි විනාශ කිරීමක්. මොකද මේ අපිට වඩා එතනින් එහාට අරගෙන යන්න පුළුවන් නියාමන ආයතන සහ අමාත්‍යංශ තියෙනවා. අපි කරන්නේ මෙතනදී මේ සියලු දේ අපි කරනවා කියලා බදා ගන්න නෙවෙයි. අපි මේ හොයාගත්ත තරුණයාව ඉවැලුවේට් කරලා එහාට අරගෙන යන්න අපි රාජ්‍යංශයේ වගේම රාජ්‍ය නොවන සහ මුදල් දෙන්න පුළුවන් ඒ කියන්නේ බැංකු ආයතන වලට තමයි දබල දෙන්නේ ඔවුන්ව තෝරාගෙන ඉදිරි ගමන සඳහා අරගෙන යන්න කියලා. දැන් ස්ටාර්ට් ඔෆ් ශ්‍රී ලංකා විවසායකින් සඳහා ඌ හොඳම තෝතැන්න බවට පත් වෙනවා. දැන් නව නිෂ්පාදන ගැනත් ඔබතුමා සඳහන් කරන්නේ සභාපතිතුමනි. දැන් නව නිෂ්පාදන කරන බොහෝ වෙලාවට විවසායකයන්ට ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය වෙනවා අලුත් දෙයක් තමයි විවසායකෙක් වුණාම නිරන්තරයෙන්ම නිපදවන්න ඕනේ. නැත්නම් අලුත් දෙයක් තමයි හදන්න ඕනේ. අවදානම් තමයි දරන්න ඕනේ කියන කාරණාව. බොහෝ වෙලාවට අපි දැකලා තියෙනවා මේ විවසායකයන් නැත්නම් නව නිෂ්පාදකකරුවන් කියලා කියවම ඔවුන්ගේ ඉස්සරෝම වෙනස් කරන්න ඕනේ ආකල්ප ඔවුන්ගේ. මොකද ඔවුන්ටම කියලා පේටන් බලපත්‍රයක් ලබා ගත්තට ඔවුන් හිතනවා ඔවුන්ට තනියම වැඩක් කරන්න පුළුවන් කියලා. හැබැයි මේ ලොකු වෙහෙස මහන්සියක් දරන්න සිද්ධ වෙනා මොවුන්ගේ මුලින්ම ආකල්ප වෙනස් කරන්න. මොකද කියනවා නම් එතනට කලින් අපිට අවශ්‍ය වෙනවා අපි ව්‍යවසායකෙක් වෙන්න අවශ්‍ය කරන ගුණාංග හදා වඩා ගැනීම. මම හිතන්නේ අද දවසේ අහපු හොඳම රට වෙනුවෙන් අහපු හොඳම ප්‍රශ්නේ ඔක තමයි අනර්ග. ඇත්තටම අපේ රටේ මෙන්න මේක අපි මේ self check එකක් කරගන්න ඕන දෙයක් එකක් තමයි මේ අපේ රටේ දක්ෂතාවය කියන එක මේ අපි බොහොම සරල විදිහට තමයි අගය කරගන්නේ. ඔබ දකින්න ඇති අපි මාධ්‍යයක් බැලුවොත් එහෙම හැමතිස්සෙම දකිනවා මම උදාහරණ ගන්නේ වතුරෙන් දුවන මෝටරියක්. එහෙම වගේ අර බැලුවට පස්සේ හරි පුදුම හිතෙන දේවල් තමයි තියෙන්නේ. ඉතින් නමුත් ඔබ දැකලා තියෙනවාද එහෙම මෝටර රථ ලංකාවේ දුවනව හෝ යනව හෝ මම උදාහරණයකට කියන්නේ. ඒකට හේතුව තමයි අපේ ගොඩක් දේවල් වල අපි සීරියස් මදි. ඒ කියන්නේ ව්‍යවසායකයෙක් වෙනවද නව නිෂ්පාදකයෙක් වෙනවද කියන එක අතර වෙනස ඔය ඒ ඒ ඒ ව්‍යාපාරික ඥානය කියලා කියන එක තමයි ඇත්තටම මේ වෙනස ඇති කරන්නේ. ඇත්තටම කිව්වොත් මේක එච්චර ජනප්‍රිය දෙයක් නෙමෙයි මං කියන්නේ. මම කියන්නේ ලෝකේ දක්ෂතාවය කියන එකයි නව සොයා ගැනීම කියන එකයි ස්කයාසිටි එකක් නෙවෙයි. ඒ කියන්නේ මේ ඒකේ අඩුපාඩුවක් මේ ලෝකෙට නැහැ. සමහර කෙනා මගේ අම්මා තාත්තට මම ගොඩාක් දක්ෂ වුණාට එහිම අය තව ගොඩාක් ඉන්නවා. ඒතර මේ ලෝකයේ ඇතුලෙන් ඉස්සරහට යන්න නම් අර විශේෂ එක්ස්පෙක්ට් එක තියෙන්න ඕනේ. එහෙම නැති අය ගොඩක් ඉන්නවා. දැන් උදාහරණයක් වශයෙන් අපි අරගත්තොත් එහෙම අපි රටේ කවුරුත් දන්න සුසන්තිකා ජයසිංහ මහත්මිය. ඒ තිබ්බ එක්ස්පෙක්ට් එක නිසා තමයි එයා ඉස්සරහට ගියේ. එහෙම නැතුව අඬලා මට අරක නෑ මේක නෑ කියලි වෙලා අපිට ඕනතරම් කට්ටිය හම්බෙන්න පුළුවන් කියනවා. ආ යටත් වඩා හොඳට දුවන්න පුළුවන් කෙනෙක් මම දැක්කනේ කියලා. ඒක බොරු කතා. එහෙම වැඩක් නෑ. ඒ එක්ස්පෙක්ට් එක නැත්තම් එහාට යන්න බෑ. ඉතින් ඒක නිසා අපේ මේ නව්‍යකරණයේ ව්‍යාපාර ඇතුළේ අපේ සමහරක් වෙලාවට මේ ලැබෝරටරි ලෙවල් එකේ තියෙන සමහරක් ඒවා කැම්පස් වල මේස උඩ වෙවුල 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 අර මේ ලෙක්චරර් බලන ටිකට විතරයි දුවන්නේ. එහෙම ඒවා නෙවෙයි මේ බීකර ඇතුලේ තියෙන ඒවා නෙවෙයි. ඒවා නෙවෙයි මේ. ඊට වඩා බොහොම සීරියස් සක්‍යතාවයක් ඇති නිර්මාණ ගැන තමයි අපි කතා කරන්නේ. ඒ වගේ සටිස්ෆයි වෙන්න පුළුවන් ස්කෝල ලැබ් එකක් ඇතුලේ විතරයි. අනිත් කාරණේ තමයි මම මේක මේ අපි ජාතියක් වශයෙන් කරගන්න ඕනේ විචනයක්. ඒක තමයි අපේ DNA එකට අපේ પરම්පරාව වලින් දීලා නැහැ කොහොමද මේ බිස්නස් ඇග්‍රීමන්ට් එකක් හදන්නේ කියලා. ඒ කියන්නේ අපි කොහොමද මේ බිස්නස් පාර්ට්නර්ෂිප් එකකට යන්නේ කියලා. මොකද අපේ අම්මලා තාත්තලා මං හිතන්නේ මේ හැම කෙනෙක්ම කතා කරොත් කිය හවුල් වෙලා නම් මොනක්වත් කරන්නේ නැහැ. කැඳවත් එපා කියලානේ ගමින් කියන්නේ. තමයි කියන්නේ. ඒතකොට මට පුළුවන් නම් කියන ලෝකේ එක කම්පැනි එකක් හරි තියෙනවා කිසිම ෂෙයාර් එකක් බෙදිච්ච නැති ෂෙයාර් හෝල්ඩින් කියලා කියන්නේ හවුල් තමයි. එතකොට මේ ඒ මම දකින්නේ අපේ 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 අපි ස්කෝලෙන් අපේ પરම්පරාවලින් අපි දීලා නැහැ මේ යම් කිසි සොයා ගැනීමක් කරාම මේක කමර්ෂලයිස් කරන්න ඕන විදිය. මං කොහොමද ව්‍යවසායකෙක් හොයාගෙන එයත් එක්ක ඇග්‍රී වෙන්නේ ප්‍රොෆිට් ෂෙයාරින් බේසිස් වලට. මං කොහොමද අලුතෙන් කම්පැනි එකක් ජොයින්ට් වෙන්චර් එකක් දාලි වෙලා කන්සෝෂියම් එකක් දාලා මම කොහොමද ඇග්‍රී වෙන්නේ මෙන්න මෙහෙම තමයි මේ කම්පැනි එක දුවන්නේ කියලා. මේක අපි දීලා නැහැ. අතර මේ අපේ මේ අපි මේ ස්ටාර්ට්අප් ශ්‍රී ලංකා වැඩසටහනෙත් මේ තෝරගන්න දක්ෂම මේ 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 ව්‍යවසායකයන්ට දෙන්නේ අන්නේ දැනුමත් අපි දෙනවා පැරලලි. මොකද ඒගොල්ලන්ට කොච්චර දක්ෂ වුණත් ඊළඟ ලෙවල් එකට යන්න ඉන්වෙස්ටර් කෙනෙක් ආවට පස්සේදී ඔබ ඒ සඳහන් කරා වගේ අපේ රටේ ඕනතරම් පේටන් තියෙනවා හමස් පෙට්ටියේ.
ඒවා ඒගොල්ලන්ට වැඩකුත් නැහැ, රටට වැඩකුත් නැහැ, ලෝකෙට වැඩකුත් නැහැ. එහෙමනම් කොහොමද මේවා කමර්ෂලයිස් කරන්නේ? මේක කොහොමද ඕපන් කරලා මේක හොඳ මාකට් එකක් හදන්නේ? අන්නේ දැනුම ලබා දීමත් අපි ජාතික තරුණ සේවා සභාව වශයෙන් අපේ යුතුකමක් වශයෙන් අපි කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් මේ සියලු දේවල් කියද්දි මාර්ග විශේෂයෙන්ම පහුගිය අගෝස්තු 3 වෙනිදා ශ්‍රී ලංකා යූත් කෘෂිකාර්මික නායකත්ව හා සංචාරක ආයතනය නිලාවිලි පුහුණු මධ්‍යස්ථානයේ නැවත අත්පත් කරගනිමින් ආරම්භ කරනවා. මම හිතන්නේ විදේශීය සංචාරක එහෙම නැත්නම් පිටරටියන්ගේ අවධානය අපේ රටට ගැනීමට අපේ තරුණයන්ට ලොකු ඉඩක් තියෙනවද මේ හරහා? ඔව්, මම ඒ ගැන චූටි ඉතිහාස කතාවකුත් එක්ක තැනට එන්නම්. ඇත්තටම මේ ඉඩම අපිට 70 දශකයේ පමණ, මම හිතන 80 දශකයේ මුල වෙන්න ඇති, අක්කර 886ක් වගේ ප්‍රමාණයක් තමයි ලැබෙන්නේ. ඒ ප්‍රමාණය අපේ නොයෙකුත් දක්ෂතා මත සහ අදක්ෂතා මත අක්කර 35ක් වශයෙන් තමයි මම සභාපතිවරයා වශයෙන් වැඩ බාර ගන්නකොට අවසාන වශයෙන් තියෙන්නේ. සමහරක් දේවල් මම හිතන හරි ඩිසිෂන්ස් වෙන්නත් පුළුවන්. නමුත් මේ ඉඩම මම බලන්න යනකොට මේ මාර්තු මාසේ, මට මතක විදිහට මාර්තු නෙවෙයි ඇත්තට මේක මැයි මාසේ මම මේ නිලාවැලි ප්‍රදේශයට ගියාම මම දැක්ක එකේ ගහලා තිනවා ප්‍රයිවට් ප්‍රොපර්ටි කියලා. ඒක ඒ ඉඩමත් බොහොම සංවිධානාත්මක විදිහට ඉතාමත් නරක විදිහට අත්පත් කර ගැනීමට ලක් කරලා තිබ්බ ඒ ප්‍රාදේශීය ජීවත් වෙන යම්කිසි දේශපාලන අධිකාරියට අයත් පිරිස්, අන්තවාදී පිරිස් විසින්. අපිට පුළුවන් වුණා ඒක ජාතික තරුණ සේවා සභාව වශයෙන් මුදවා ගන්න. එහෙදී මම විශේෂයෙන්ම ගරු ජනාධිපතිතුමාටත් ඒ වගේම පළාත භාර අපේ අනුරාධා යහම්පත් අනුකරතුමියටත් මම විශේෂ ස්තුතිය පුල කරනවා. ඒ වගේම අපේ ස්ටාෆ් එකේ විශේෂයෙන්ම මේ අපේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක භාරව වැඩ කරපු ඒ සියලුම නිලධාරීන්ට ඒ පිටිපස්සේ වැඩ කරපු මගේ කෘතඥතා මේලා පුද කරනවා. මේ භූමිය අපි බලාපොරොත්තු වෙනවා සංවර්ධනය කරන්න මේ අනාගතයේදී ලංකාවේ මේ ටුවරිසම්, ඒ කියන්නේ යූත් ටුවරිසම් ඩිවලප් කරන්න, ඉන්ටර්නැෂනල් යූත් ටුවරිසම් ඩිවලප්මන්ට් ජෝන් එකක් වශයෙනුත් මේක ඩිවලප් කරන්න. ඒ කියන්නේ මෙතන ගොවිපල පරිශ්‍රයකුත් වෙනවා, මේක ට්‍රේනිං සෙන්ටර් එකකුත් වෙනවා, ලීඩර්ෂිප් ඩිවලප්මන්ට් ෆැසිලිටි එකකුත් වෙනවා. නමුත් මේක ඇත්තටම බීච් ෆ්‍රන්ට් ප්‍රොපර්ටි එකක්. මේක ඇත්තටම මේ නිලාවැලි වල තියෙනවා මේ එකට කියන්නේ මේ රෙඩ් රොක් කියලා. මුළු ඒ අනාගතයේදී ලංකාවේ ඉතාමත් ඉහළින්ම මේ ටුවරිසම් ඩිවලප්මන්ට් ඒරියා එකක්. සාමාන්‍යයෙන් කිව්වොත් අපේ සන්ෂයින් කෝස්ට් එක තමයි, හිරු නගින කෝස්ට් එක තමයි අපේ ඊස්ට් කෝස්ට් එක කියන්නේ. ඒ ඊස්ට් කෝස්ට් එකේ ලස්සනම බීච් එකක්. ඉතින් ඒක නිසා මේ බීච් එක අපි විදේශ රටවල් වලට අපි ප්‍රමෝට් කරන්න බලාපොරොත්තු වෙනවා තරුණ සංචාරකයන් සඳහා එන්න කියලා. ඒ සඳහා සේවා සැපයුම් මධ්‍යස්ථානයක් වශයෙන් ජාතික තරුණ සේවා සභාව එහි අවශ්‍ය කරන බේසික් ඒ පහසුකම් ටික සලසනවා. ඒ හරහා මම බලාපොරොත්තු වෙන්නේ අපේ යෞවන සමාජ සම්මේලනයේ සහ ලංකාවේ ඉන්න දක්ෂ මේ ටුවරිසම් වලට එන්න කැමති තරුණ තරුණියන්ට ඒ අයගේ දක්ෂතා, ඒ අයගේ සේවා, ඒ අයගේ බාණ්ඩ මේ එන විදේශිකයන්ට මේ දෙන්න පුළුවන් මධ්‍යස්ථානයක් බවට පත් කරන. උදාහරණයක් වශයෙන් යම් කෙනෙක් ඉන්න පුළුවන් සූපවේදී පිළිබඳ දක්ෂ. ඒ කියන්නේ සාමාන්‍ය භාෂාවෙන් කිව්වොත් එහෙම සමහරකට කොත්තු හදන්න දක්ෂ වෙන්න පුළුවන්. එයාගේ අලුත් කන්සෙප්ට් එකක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ වගේ කරන කෙනෙකුට මෙතන අපි මාකට් එක හැදුවම එයාට පුළුවන් මේ අපේ භූමියේ ඇවිල්ලා ඒගොල්ලන්ගේ ව්‍යාපාරික දක්ෂතා, ඒ සංචාරක ශේෂ්ත්‍රය දෙන්න. ගොඩක් අයට තියෙන ඉඩකඩ නැති ප්‍රශ්නේ. ඒක නිසා මේ ඉඩම අපි අනාගතයේදී මේ තරුණ විදේශීය සංචාරකයන් ලංකාවට ගෙන්නා ගැනීමේ පහසුකම් සලසන මධ්‍යස්ථානයක් වශයෙන් දියුණු කරනවා. ඒ හරහා අපේ තරුණයන්ට විතරක් නෙවෙයි ඒ ප්‍රදේශෙත් මේ අපි ටුවරිසම් පුනරුදයක් ඇති වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. මහර්ග, මේ වෙලාවේ මේ වැඩසටහනේ නිෂ්පාදකතුමා අපේ ත්‍රිසංක වගේ විශාල පිරිසක් ලංකාවේ මාධ්‍ය කලාව තුළ, විශේෂයෙන්ම රූපවාහිනී මාධ්‍ය කලාව තුළ කැමරා කරණේ ඉඳලා ඉහළම පුටුවලට යනකම් මේ හැම තැනකම විසිරීලා ඉන්නවා ජාතික තරුණ සේවා සභාවේ නිස්කෝ වීඩියෝ අංශයෙන් ඉදිරියට ආපු අය. එවැනි අයට ඉදිරියටත් පුහුණු වෙලා ඒ වගේ විශේෂ අද අපි කතා කරන්නේ දැවැන්ත චරිත බවට පත්වෙන්න කැමැත්තෙන් ඉන්න තරුණ තරුණියන්ට ඔබතුමාට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද? ඔව්, ඇත්තටම මේ වෙනකොට මම අපි ජාතික තරුණ සේවා සභාව වශයෙන් විශේෂ අවධානයක් අපේ නිස්කෝ වීඩියෝ අංශයට යොමු කරන. ඇත්තටම අපේ තියෙන හැම
විශේෂ ඒකකයකටම අපි වෙන්වෙන්ම ප්ලෑන් එකක් තියෙනවා අපි මේ අලුතෙන් ප්‍රොජෙක්ට්ස් කරන අතරතුර. ඒ වගේම අපි අපි යම් යම් යුගවල වගේ සම්දර්ශන විතරක් නෙමෙයි අපි අධ්‍යාපන කටයුතු වලටත් අපි විශේෂ ස්ථානයක් දෙනවා. ද උදාහරණයක් වශයෙන් නිස්කෝ වීඩියෝ එක කියලා කියන ජාතික තරුණ සේවා සභාවෙන් කරපු හොඳම බ්‍රෑන්ඩ්ස් කිහිපෙන් එකක්. රට අඳුරගන්න බ්‍රෑන්ඩ් එකක්. එතකොට මෙන්න මේ බ්‍රෑන්ඩ් අපි හඳුනගන්න තියෙන මං සභාපතිවරයා වශයෙන් එක දෙයක් තමයි අපි මේ ප්‍රෝග්‍රෑම් එක අලුත් කාලයට ගැලපෙන විදිහට යාවත්කාලීන වෙන්න ඕනේ. එහෙම වෙන්න නම් අලුතෙන් අපි හොඳම ප්‍රෝග්‍රෑම් එක තියනවට අමතරව ඒකේ ඒ ප්‍රෝග්‍රෑම් එකේ තියෙන සර්ටිෆිකේට් එකේ වැලියු එක වැඩි කරන්න ඕනේ. ඒක නිසා අපි මේ වෙනකොට මේක NVQ 6, ඒ කියන්නේ උසස් ජාතික ඩිප්ලෝමාව දක්වා වැඩි කරන්න අවශ්‍ය කරන ඒ මූලික කටයුතු මේ අවස්ථාව වෙනකොට අපි සම්පාදනය කරන. ඊට සඳහා අවශ්‍ය වෙන්නේ ඇත්තටම අලුත් කැමරා උපකරණ, ඒ වගේ තාක්ෂණික මෙවලම් වල අවශ්‍යතාවයක් තියෙනවා. ඒ සඳහා අපි ඒ ප්‍රොජෙක්ට් ප්ලෑන් එක හදලා තියෙන්නේ. ඒකත් එක්ක අපි ඒ ලෙවල් එකට යන්න පුළුවන්. ඊට අමතරව මම විශේෂයෙන්ම මගේ නිලධාරී මණ්ඩලයට විශේෂ ටාගට් එකක් දීලා තියෙනවා. ඒක තමයි ඉතාමත් නමගිය හොඳ, මං නමීම කිව්වොත් එහෙම, අපි උත්සාහය තියෙන්නේ ඉන්දියාවේ පුණේ යුනිවර්සිටි එකත් එක්ක ඩිග්‍රි ප්‍රෝග්‍රෑම් එකක් දක්වා මේක වැඩි කරන්න. මොකද ඇත්තටම ඉන්දියාවේ පුණේ වල තමයි මේ මේ ශාස්ත්‍රයට අදාළ හොඳම ශාස්ත්‍රයට අදාළ සර්ටිෆිකේට් එක තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒක එක පැත්තක්. අනිත් දේ තමයි කොච්චර දක්ෂයක් වුණත් වැඩන්නේ නිර්මාණය කරන්න ඇත්ත ප්‍රැක්ටිකල් ඒ ඒ එක්ස්පීරියන්ස් එක දෙන්න නැත්තම්. ඉතින් ඒක නිසා නිස්කෝ වීඩියෝ එක හරහා මේ ඔබ ඉස්සෙල්ලත් බලපු ඒ ඒ මියුසික් වීඩියෝ එකත් නිර්මාණය වුණේ පළවෙනි වතාවට 4K කැමරාස් වලින්. 4K කැමරාස් පාවිච්චි කරලා තිබ්බේ නැහැ. ඒක නිසා අපි බලාපොරොත්තු වෙන්නේ අලුත්ම කැමරාස් අරගෙන ඒ අලුත් නිෂ්පාදන මාලාවක් නිස්කෝ වීඩියෝ එක හරහා එවන්න. ඒ හරහා තමයි අපේ නිෂ්පාදක ඒ අලුතෙන් එන පරම්පරාවට ඒ අලුත් තාක්ෂණයේ දැනුමත් එක්ක ඉස්සරහට යන්න පුළුවන්. ඒ නිසා මම මේක අවස්ථාවක් කරගන්නවා දෙමව්පියන්ටත්, ඒ වගේම අපේ මේ වීඩියෝ කලාව පිළිබඳ, රූපවාහිනීකරණය පිළිබඳව, ඒ වගේම සිනමාව පිළිබඳව ආසාවෙන් ඉන්න තරුණ තරුණියන්ට අපේ නිස්කෝ වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න කියලා. අනිවාර්යෙන්ම ඉතින් තරුණ තරුණියන්ගේ චවය හොඳින් මන බලා ගන්න වගේම ඔවුන්ගේ තියෙන දක්ෂතාවයන් තව තවත් උපමට්ටම් කරලා දෙන්න සූදානම් වෙලා ඉන්නවා තරුණ සේවා සභාව. ඒ නිසාම තරුණ සේවා සභාව මගින් කෙරෙන්නා වූ මේ ව්‍යාපෘති වගේම කාර්යභාරය බොහොම ඉහළයි. කතා කරන ඕන අසංග ඔබටත් මටත් දවසක් තියෙනවා. මොකද ඉන්ටර්නැෂනල් යූත් ඩේ. ඉතින් ඒක නිසා මට හිතන අහන්න සභාපතිතුමනි, මේ ඉන්ටර්නැෂනල් යූත් ඩේ එක සංවිධානය කරගෙන ඉන්නවා. අගෝස්තු මාසේ තමයි මේ දවස තියෙන්නේ. හැබැයි මේක අගෝස්තු මාසේ 12 වෙනිද. හැබැයි මේක තරුණ සේවා සභාව මගේ සංවිධානය කරන්න ඉන්න වැඩ කටයුතු නොවැම්බර් මාසයට කල් යමින් තිබෙනවා. මේ තත්ත්වයත් එක්ක රටේ පවතින අපි පොඩ්ඩක් කතා කරමු අද ඒ දවස ගැන. ඔව්, ඇත්තටම අගෝස්තු 12 තමයි ජාත්‍යන්තර තරුණ දිනය දෙන්නේ. අපි ජාත්‍යන්තර තරුණ දිනය සැමරීම නමුත් නොවැම්බර් 6, 7, 8 කියන තෙදිනට තමයි සිද්ධ කරන්නේ. ඒකේ පසුබිම් කතාව තමයි ඇත්තටම අපි දන්නවා මේ වෙනකොට එකක් තරුණයන්ට මුණ ගැහෙන්න පුළුවන් තරුණයන්ට අදාළ ඉවෙන්ට්ස් අඩුයි. ඉතින් ඒක නිසා ජාත්‍යන්තර තරුණ දිනේ අපි හරියටම එදා කරා නම් බොහොම සුළු පිරිසකට තමයි සහභාගී වෙන්න පුළුවන්. ඉතින් ඒක අපේ එක උපාය මාර්ගික අවශ්‍යතාවයක් වුණා, කොහොමද අපි මේ කොවිඩ් සිටුේෂන් එක තව ඉම්ප්‍රූව් වෙනකන් ඉන්න ඕනේ කියන එක. ඉතින් ඒක නිසා තමයි ඇත්තටම අපි දවස් ඉස්සරහට ගෙනාවේ. ඒ වගේම තව දෙයක් කරා. ඒක තමයි බොහෝ වෙලාවට මේ ජාත්‍යන්තර තරුණ දින වගේ දේවල් කරාම ඒවට සහභාගී වෙන්න ලැබෙන්නේ අපි සාමාන්‍ය කිව්වොත්තර එලීට් අය කිහිප දෙනෙකුට විතරයි. ඒ කියන්නේ මේ මේ යම් කිසි භාෂාමය හැකියාවක් තියෙන එක්තරා පිරිසක් විතරයි මේ මේවට සහභාගී වෙන්නේ. ඉන්ටර්නැෂනල් යූත් ඩේ වගේ කවුරු හරි මොන හරි සම්මන්ත්‍රණ ශාලාවකට ගිහිලා කාටවත් තේරෙන්නේ නැති හෝ සමහරක් වෙලාවට වැඩි අදාළත් වෙන්නේ නැති මාතෘකා ටිකක් කතා කරලා කෙතනින් ඉවර වෙනවා. මෙදා පාර ඒක එහෙම කරන්න බෑ. ඒක නිසා දැන් අපි ඉස්සෙල්ලා සඳහන් කරපු අපේ ගෙවත්ත වගේ වැඩසටහන්වලත් ඇගයීම සිද්ධ වෙන්නේ මේ දවස් තුන ඇතුලේ. ස්ටාර්ට්අප් ශ්‍රී ලංකා එකේ ප්‍රධාන ප්‍රදර්ශනය වෙන්නේ ඒ දවස් තුන ඇතුලේ. ඒ වගේම ජාතික තරුණ සේවා සභාව විතරක් නෙවෙයි, VTA එක, NITA එක, යූත් කෝප් එක, මේ සියලුම තරුණයන්ට අදාළ ආයතනවලට අපි ආරාධනා කරනවා ඇවිල්ලා තරුණයන් වෙනුවෙන් අපි රජයක් වශයෙන් මොකද්ද කරන්නේ. ඇත්තටම අපි චයර්මන්ලා ඔක්කොම එකට හම්බ වෙනවා.
ඔක්කොම එකට හම්බෙලා මේ සති දෙකෙන් දෙකට කතා කරනවා අපි මොකද්ද කරන්න කියලා. ඉතින් ඒක නිසා ඒ සියලු දෙනාගේම ප්‍රදර්ශන කුටි මෙතන එනවා. මොකද එතකොට අම්මලා තාත්තලාට ළමයින්ට ඉස්කෝලේට මේ හැම කෙනාටම පුළුවන් තරුණයන් වශයෙන් අපිට යන්න ඕන මාර්ගය මෙතන හොයාගන්න වන් ස්ටොප් ෂොප් එකක්. එතකොට ඒ ඊට අමතරව අපි අධ්‍යාපනයට සම්බන්ධ අනිත් ආයතනවලට විශ්වවිද්‍යාලවලට ඒ වගේම රාජ්‍ය නොවන අනිත් පහසුකම් කියන්නේ එඩුකේෂනල් ඉන්ස්ටිටියුට්ස් වලට ඒ අයටත් ආරාධනා කරනවා මේක ඇවිල්ලා ප්‍රදර්ශන කුටි දෙන්න දැනුම ලබා දෙන්න කියලා. ඒ ආශ්‍රිතව තමයි අපි අනිකුත් ඒ වගේම අපි නිස්කෝ වීඩියෝ එක ඒ වගේම අපි අලුතෙන් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන අපේ මීඩියා ඇකඩමි එක ඒ වගේම අපේ තියෙනවා විශේෂ ඩාන්සින් ටීම් එක මේවට ඔඩිෂන්සුත් යනවා. ඒ මේ 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 ප්‍රදර්ශන යන කාලය අතරතුර ඒ කියන්නේ ඔබ ප්‍රදර්ශනයට ඇවිල්ලා ඔබට හිතෙනවා නම් ජාතික තරුණ සේවා සභාවේ මම මෙන්න මේ අංශයත් එක්ක සහභාගි වෙන්න ඕනේ. එහෙම නැත්නම් විශේෂ ව්‍යාපෘතියක් තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් එහෙම අපේ විශේෂ ඩාන්සින් කණ්ඩායම කියලා ඒ සඳහා ඔබට සම්බන්ධ වෙන්න කැමති නම් ඒකේ සමහරක් ඔඩිෂන් ඒ අවස්ථාවය තුළ සිද්ධ වෙනවා. ඒක නිසා මේ ජාත්‍යන්තර තරුණ දිනයේ වශයෙන් අපි කරන වැඩසටහන තුළ ජාතික තරුණ සේවා සභාව ඒ වගේම ලංකාවේ රජ ආකාරකම් සිද්ධ වෙන එක තැනක් වශයෙන් තමයි BMICH එක ඒ කියන්නේ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ ශාලාවේ නොවැම්බර් 6 7 8 කියන තෙදින දුල අපි සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. සබත්තුන් තවත් විශේෂ කාරණාවක් තමයි දැන් මේ දේශපාලන අධිකාරී මාරනකොට සමහර අවස්ථාවල මේ රාජ්‍ය ආයතනවල තිබෙන මේ අසුන් පවා වෙනස් වෙනවානේ. හැබැයි තරුණ සේවා සභාව කියලා කියන්නේ නිරන්තරයෙන්ම හරිම සක්‍රීයව සිදු කරන්නා වූ කාර්යභාරයක් කරන ස්ථානයක්. විශේෂයෙන්ම ඔබතුමා පෞද්ගලික අංශයේ සේවය කරමින් ඊට පස්සේ ආචාර්යශත් එක්ක තරුණ සේවා සභාවට ලොකු ආලෝකයක් දෙන්න පැමිණි කෙනෙක්. කොහොමද දැන් ඔබතුමා බොහොම සක්‍රීය වැඩ කරන කෙනෙක්. සමහර අවස්ථාවල රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් බොහෝ දෙනාට තියෙන මැසිවිලිනේ ටිකක් අඩුවෙන් වැඩ කරනවා. කාර්යක්ෂමතාවයේ මදි. කොහොමද ඔබතුමාගේ ගානට මොක අරගෙන යන්න ඔබතුමා සූදානම් කරන් ඉන්න පසුබිම? මම හිතන්නේ හැමදේම ලීඩර්ෂිප් තමයි. ඒ කියන්නේ දැන් මම හිතන්නේ අපේ රටේ තියෙන එක පරණ උදාහරණයක් තමයි මම හිතන්නේ අපේ යුද්ධ අපි කාටත් ඉගෙන ගන්න පුළුවන් බෙන්ච්මාක් එකක්. යුද්ධේ අවසාන වශයෙන් කල් ඉවර කරේ අපේ රටේ ඉන්න සෝල්ජර්ස්ලා. එතකොට ඒ එක සෝල්ජර්ස් ඒ කියන්නේ අපි අලුතෙන් ආමි එකක් ගෙනාවේ නැහැ වෙන රටක සහ ප්‍රයිවටයිස් කරෙත් නැහැ ප්‍රයිවටයිස් කරෙත් පුද්ගලික අංශ දුන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඇත්තටම ඒක තියෙන ලීඩර්ෂිප් එක හරහා. ඉතින් ඒක නිසා ජාතික තරුණ සේවා සභාව ඇත්තටම ලංකාවේ පස්වෙනි හමුදාවක් වගේ. ජාතික තරුණ සේවා සභාව වෙන නිලධාරීන් සියලු දෙනාම අතිදක්ෂයෝ. ලංකාවේ තිබිච්ච හැම රජයක් යටතේම කිව්වනම් පාලමක් හෙට උදේට හදන්න කියලා කොහොමරි හැදිලා තියෙයි. ඒක කරන්න පුළුවන් අනිත් ආයතනයේ ලංකාවේ තියෙන මිලිටරි ටිකට විතරයි. නමුත් තරුණ සේවා සභාව ඕකේ තව අංශයක්. උදාහරණයක් වශයෙන් පහුගිය කොවිඩ් සිටුේෂන් එකෙදිත් ඇත්තටම රටේ අනිකුත් ඒ කියන්නේ සෞඛ්‍ය සහ ඒ වගේම මේ ආරක්ෂක අංශ වැඩ කරද්දී ජාතික තරුණ සේවා සභාවත් වැඩ කරා. රාජ්‍ය අංශයට අවශ්‍ය විශේෂයෙන්ම ආහාර සහ සෞඛ්‍ය විශේෂ ජනාධිපති කාර්යසාධක බලකාය නිහඬ සේවයක් ඔවුන් කරා. ඒක කරන්න හේතුනේ දැන් අපිට වඩා තව ලොකු ආයතන ඇති ගොඩක්. නමුත් ඒවට මොබිලයිස් කරගන්න බැරි වුණා තමන්ගේ ඉන්න ඒ ඒ ඒ සේවකයන්න තමන්ගේ ඉන්න නිලධාරීන්ව. නමුත් ජාතික තරුණ සේවා සභාවට එහෙම කරන්න පුළුවන් අපේ හොඳ වැඩ කරන ප්‍රැක්ටිකල් නිලධාරී ටිකක් ඉන්නවා. ඒ අයට අවශ්‍ය මඟ පෙන්වීම ඒ අයට අවශ්‍ය ඒ ඒ නායකත්වය. ඉතින් ඒක නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ ජාතික තරුණ සේවා සභාවේ ඒ පැත්තෙන්. ඒ වගේම විශේෂයෙන්ම රජයක් වශයෙන් ගරු ජනාධිපතිතුමා ඒ වගේම අපිට අලුතෙන් අභිනවයෙන් ඉතා තරුණ හොඳ සබ්ජෙක්ට් මැටර් ගැන හොඳ දැනුමක් සහිත මිනිස්ටර් කෙනෙක් කැබිනට් මිනිස්ටර් කෙනෙක් පත් වෙලා තියෙනවා. ක්‍රීඩා සහ යෞවන කටයුතු තරුණ කටයුතු කියන දෙකම අදාළ අපේ නාම රාජපක්ෂ ඇමතිතුමා. ඉතින් අපි දෙන්න අතර හොඳ අවබෝධයක් තියෙනවා සංකල්පයක් තියෙනවා මොකද්ද කරන්න ඕනේ කියලා. ඉතින් ඒක නිසා අපිට ඉස්සරහට ගොඩක් ප්‍රෝග්‍රෑම්ස් ඇතරම අපි විශ්වාස කරන දෙයක් තමයි අපේ රටට වගේම තරුණ පරම්පරාවට අවුරුදු 30ක් විතර මිස් වෙච්ච දේවල් තියෙනවා යුද්ධය නිසා විශේෂයෙන්. එතකොට අපි මේක රේස් එකක් ගිහිල්ලා තමයි අල්ලන්න වෙන්නේ. මේ කාලය තුල තමයි අපේ ඊසාන දිග ආසියාවේ රටවල් ඒ කියන්නේ ඊස්ට් ඒෂියන් කන්ට්‍රීස් ටික අපි ගොඩාක් පහු කරන් ගියේ. එයා ඉන්නේ අද අපි ගියොත් එහෙම තායිලන්තේ මැලේසියා වගේ රටවල් වලට එයා අපිට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නේ අපේ කලාපේ වුණාට. ඉතින් ඒක නිසා අපිට රේස් එකකින් වේගෙන් යන්න වෙනවා. එහෙම ගිහිල්ලා තමයි අපි මේ ගමන යන්න වෙන්නේ. ඒ සඳහා මම ජාතික තරුණ සේවා සභාවේ නිලධාරීන්ව පෙළ ගැස්වීම කරනවා. ඉතින් අපි එහෙම වේගවත් ගමනක් යන්න අවශ්‍ය කරන මූලික අඩිතාලම දාලා තියෙන්නේ. ඒ ගමනේ වුන් යමින් පවතිනවා.
අපි මේ සියලු දේ වෙනුවෙන් විශේෂයෙන්ම කියන්නට උනේ සභාපතිතුමන්ට බොහොම ගෞරවයෙන් ආදරයෙන් මේ සියලු දේවල් වාර්තාකරණය කරන්න ජනතාව දැනුවත් කරන්න අපි අත්වැල් බැඳ ගන්නවා කියලා අද ඉඳලා ඔබතුමත් එක්ක මීට කලිනුත් මේ කටයුත්ත කළා. නමුත් ඊටත් වඩා සක්‍රීයව මේ කටයුත්තට අපිට දායක වෙන්න පුළුවන් කර්ම ලැබෙවි ඉදිරියේදී. විශේෂයෙන්ම තරුණ තරුණියෝ විවිධ දේවල් වලට ඇබ්බැහි වෙන්නේ මේ දියුණු වීමේ දක්ෂතාවයේ එළියට ගැනීමේ ඇබ්බැහි ඇතිකරොත් එහෙම තරුණ සේවා සභාව හරහා ඒක මුළු රටට ලෝකෙටම පෙන්වන්න පුළුවන් ලංකාවේ තරුණේ අනාගතය කොයිතරම් දීප්තිමත් එකක් වෙනවාද කියලා අපි බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්‍යක්ෂ ජෙනරාල් තෂාර ජයසිංහ මහත්මයාට ඔබතුමන්ට තවත් බොහෝ දේ කරන්න ශක්තිය ධෛර්යය වාසනාව නිදුක් නිරෝගී භව ලැබේවා කියලා ආශි බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරමු. එසේම බොහොම ස්තුතියි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.